අප යලිත් ප්‍රෝදතිලාමයෙන් අනතුරවා අපේ වැඩසහට පිම්සෙන් අයි සූදනන්වෙන්න අපේ ොට මත කරන්න බින්දු අයිකයිකයි පනස් පහ තිස්තුන හැතුන අපේ දරනන් ග ාගරන්න පුුවන් ඒකම ඔබට පුළුවන් ල ිය ැ හ ස් ප හොම ින ප්‍රශන කර පෙස් යොත් නැත්තෙ ල්ම ස්ටික ැර පල්හන් මටක් විදිට යොම කරන්න පුුවන්. ම ්‍රාව කකන්ට ේක්ෂකන්ට සුපරන්දිී කමන් සිදිියටත් ඒකම අපි ගේවර ඔබට විශේෂයෙන්ම මේ සඳහන් කරා අපි කතා කරන්න දේවල් පිළිබඳව ඔබේ වෘතිමය දායකත්වය. ඔබ ඔබ යම්ක්ෂයාකාරයක වෘතියෙක් නම් ඒ පිබඳව ඔබටත් යම්ි දෙයක් කතු කරන්න තින ඕනන් මේ අපේ ඉතිහාසේවා පුරාවිද්‍යාවට යම්කි වන පර්ණෑන එකකතු කරන්න තිනොනක් ඔට වීඩියෝ වක් සකස් කල්ලා අපිට එවන්න පුළුවන් කියලා ඒ පිළිබඳව ඒ කාරණා කොහොමද වෙන්න කියන එක අප මයිල් හරවිම සන්න පුළුවන් ඒවා අපේ youtubeු නරමන උදවට ඩිස්ක්‍රපෂන්ගේ පල කරලා තිනවා අපි අද එන මුහදට බහින්න ලෑස්ති වෙලා ඉන් නිහා පරක් න ැන් බහිද අපි මූදට බහින්්යි දැන්තියනෙ. මොකද අප පසුගිය සතියේ වැඩසටහන අවසන් කරපු තැන ඉඳලා අපි මේ කතාව ඉදිරියට ගෙනියන්ඩුවන නිසා. එතකොට අපි දිගින් දිගටම කිව්වා ඒ වැඩසටහනේදී. අපට ඉතාම ප්‍රබල නාවික දැනුමක් තිබුණයි කියනයක. මොකද ඉන්දී සාගරය වගේ අතිවිශාල සාගරයක. ඒවගේම ඉන්දියසාගරයේ ඉතාම සංකීර්ණයිකන්ට හේතුවක් තමයි මේ මෝ සම්සුලං පිළිබඳ ක්‍රියාකාරිත්වය බලපාන්නේ ඉන්දියසාගරයටනේ. මොකද අපි නිරක්ෂය සමකයේ ආසන්නම ජීවත්වන නිසා සමකට පොඩ්ඩකිහෙලිින් අපට සමකයේ නිරක්ෂය හරහා සිද්ධ වෙන වාසුලිවල එටෙන ජෙට් ට්‍රීම්ස් කෙලා ඒ වාසුලිවල ක්‍රියාකාරිත්වය නිසා ඇතිවන බලපෑම් අපට රජියුවම දැනෙනවා. ඉන්දිය සා ගරයටටත් මේ මෝසම් තත්වය මහබල පවත්වනවා. දේ නිසා මේ කොයි වෙලාවි කොයිදයක් වේද කියනෙ පිළිබඳ අවිනිශ්‍යිතාවක් මුද ගමන් වලදී ඇතිවේන්න ඕනතරන් ඉඩකඩ තියෙනවා අපි දන්නවන දැ බංගාල ොක්කේ අවපා ඇතිවෙන ට කියල නමේ එතකොට ඒවා අනපේක්ෂත විදදිහට අපි දැනගන්නන්නේ කාලාලගුණ විද්‍යාත පාර්මන්තුව අපට මේක දැනු දුන්නහම තමයි අපි දන්නන්නේ මෙම අප පීඩනාව පාතයක් ඇති වෙලායි කියලා. එතොට අපි කාලාගුණික වශයෙන් ඉතාම සංවේදී කලාපයගෙන ජීවත්වවෙන්නේ ඇති මේක වඩාපම බලපානේ මූද යනායට තැන් කාලගුණ විද්‍යා දෙ පාර්ත්මේන්තුව නියෝගනිකත් කනොට ඉස්සල්ලම කියන මූද නායටන මුහදු යාමෙන් වලකින්ට කියලනන්නේ. එතු මදක් ගන්ු දැනුරෙම ලේසි පාසු දෙයන්නන්නේ වෙනම තෙමයි කියලා. අපේ යාාත්‍රිකයෝ මූදේ නොගිහිල්ල හිටියෙන් නෑ. මූදෙ ගියබවට සාක්කිත් තියෙනමං ඔබට සඳහන් කර අපේ සෙල්ලිපියක තියෙනයි කියලා බරු කච්චක නවික කියන වචනය. ඇරි බාරු කච්චයට යාාත්‍රා කල නාවිකයක් ගැන සෙල්ලිපියක තියනවා. එතකොට බෝජ කටකට යාාත්‍රාකරපු නාවිකයෝ ගැන අපේ සඳහන් වෙලා තියනවා ැ දකලනටස නවදුවත් කියල තියෙන දුට්ට නාවික කියන වචන අපේ සෙල්ලි පෙවෙලට දුට්ට නවික කියන දූත නාවිකයා එකන පණිවඩ පනත් අරගෙන ගිය නවිකය එතකොට සමහරවිට අපේ දේශපාලනයට සම්බන්ධ වෙලා වෙන්න පුල එෙම නැත්ත වෙළඳ කටයුතුවලදේ මෙහෙහිටපු වෙළඳ මෙහ වෙළඳ සභා තිබුණනි හ අපෙරටේ ඇ පූග කියන වචනෙන් අඳුන්වන්න පූග කියනෙ වෙළඳ සභහාව. එ නිය මස්ථානය කියලත් කියන නියම තන කියලත් කියනවා එතකොට ැන් ඔය තෝනි කල සෙල්ලි පීතියෙන අන්රවාාධපුරේ නගර එක්තරා දුරටුවක්ගාව කාල සුමන කියලා වෙළඳ සභහවත්තිබුණයි කියලා එතන වෙෙළෙන්ද වෙලඳදු ගනු දෙනු කරන අදගේ අපට දුරකතනවලින් කතා කරන්න බෑන ඒකාලෙ ෑ අපි මොනහරේ ආයිනය කර්ඩ ඕන අප නයිනය කරන්න ඩෝන එතුට අපි සනිවේදනය පවත්තාගෙන අන්් ෝනේ එතකොට යම්කිසි නවිකේ ගමන් කරන්න පුළුවන්ගේ දූත ගමනක් මේ මේ පනිවිඩේ අරගෙන මේ වෙලඳ සභාවේ පනිවිඩයක් අරගෙන ගුජරාට්ටවල තියෙන වෙළඳ සභාවකට පනිවිඩයක් කරගන්න පුළන් ත ඒවාගේ ග Nවා මැරයින කියන එක ඉංග්‍රීසියෙන් කියනවනක් දුට නවික දූත නාවිකයෝ ගේ අය ගැත් අපේ සෙල්ලිපවල සඳහන් වෙන. ේ ඒ ඒවා ඔක්කොම සැලකීලට ගත්තම අපට පේන ප්‍රධානතමකාරණය තවයිනුවන් මේ අපේ මුහුදු ගමන් කියන එක අපේ රටේ සිද්ධවෙච්ච ක්‍රියාකාරයුත්තුවයට අදාල අනිවවාර්ය අංගයක් වෙල තිබුණ මේ මුදු ගමං යනක මෝදු ගමක් යනවා කියන එක පිළිබඳ මදු ගමන් ගියා කියන එක පිළිබඳ අපට ඕනෑ තරං සාක්ෂි තිෙනවන් නං වෙලිකිත සාක්ෂි විතරක් නෙමේනිේ දැන් අපේ මුහුදු පුරාවිද්‍යාඥෝ අපේ ලංකාවේ තරුණ කණ්ඩායමක් මෝද පුරාවිද්‍යනයෙන් හැට පුුණුවෙල ඉන්නවා. එතකොට අප ශ්‍රාවක රසි මතු වර් රසික ඉන්නවා අපේ චන්දරත්න මාත්මය ඉන්නවා ඕම කීප කීප දෙනෙක් ඉන්නවා බොහම දක්ෂ බොම උනන්දු ඒ කැපවීම වැඩ කරන්න පුළන් අපේ ශිෂ්‍ය ඇත්තවශ අපේ ශිෂ්‍යෝ මේ අය බොහ මුොන්දුවේ වැඩකටු කර ෙන යනවා ඇති ඒගල්න් වැඩටුත්ති බැලුහම ගල නොක් තැන්ගලම ලංකාවට කිමිදුම් කටයතු කරනවා. එක ොඩබීම පුරාවිද්‍ය කරනවාගේ සෙල්ලං ගොඩ න්නෙේ ඒකත් එක විදිහක ජීවිතයක්ත් මරණයක්ත් අතට වැඩ අක්කති අර වායු ටැන්කී කරයේ බැඳගෙන මූදේ අට ගිහිල්ලා ඒවා මැනල්ලා වන්දුුරාගෙන සිතිියංගත කරලා ඒවකරනක පොඩි පහසු වැඩන්න්නෙමේ තිය කටයුත්ත කරගෙන යානවා. ඉතින් ඉදිරියේ දක තවත්තාව දියුණුවේ මේ අගේ වැට යුතු හා බැල්ලොම ත අපට පේනවාොම ලංකාව මූද වටේම මේ අපේ මුහුදු ගමන් පිළිබඳ නට බුූන් ස්වාගෙන තියෙනවා විශේෂෙන්ම මේ ගල්ලවලින් කරපු නැගුරං අපි මේ වැඩසට හනි පෙන්න මුවා අ ගල් නැංගුරං ස්යාගෙන තියෙනවා එක කියන්නේ නැව් ආවාම අදන ලෝහවලන්නේ නැංගුරම තිෙන්නේ එතකොට ගන්න කැවේ කවරුත්ම ැගුන් ොද මේ අපි මේ නාලිකාවේ ය නාලිකාවේ පෙන්්ඩමූේවා අපේ ශ්‍රාවර්කයන්ටත් මේ අසාගෙන ගුවන් දලට ට ද චත ද චිත්‍රයයක් අපට හදන්න පුොලුවන්ද අපට හම්බලතියන. මේ නැංගුරන් ගල්ලොලින්කරපුවා ලෝහෙව නෙමයි ලෝහ භාවිතය නැගුරන් කරන කාව පස කාලේ එමත යුරෝපිය ජාතිකය පුරදු කරපුවා යුරෝපෙන් නව යන්ට ගත් ඇතු ගීසි වස්කෝද ගමල ගම කරට ගත්තේ පස්න ලෝහ නැගුරන් ඇද ලෝහ නැංගුරන් ආ එතකොට අපි මුල්කාලේ ාවිචි කල්ල තියන්නේ ලෝකෙම පිවිතරන්නේ ලෝකෙම ගල් නැංගුරන් මේවා හරියට මේ රව ගල්ගල් ලොක ගල් රව් ගල් ැ සිරත් තියන. ත ඒකට මොහරරි කබයක්වාය එකක් දාලා ඒක තමයි නවත් එක්ක පල්ල හට බස්න්නේ ඒ කැන දැන්වරා දැන් අපි දකින ඇංක කියල කියන න ඒක නෙමේ ඒ හඩේ නෙමේ ඒ හැේනෑ ඒ හැඩේ නෑ ඒක ඒක විද්‍යාත්මකව හිතලා දියුණු කරල්ලා පසේ හට ලෙන්ට පුලන් ද දාලන හරි තර අනි දැගවයි නැව විාල වන කොට. හොලක්ගේ මහත් වරයි තයලා යෙනකොට නැව ඇදගෙනයන්ට බැරිවිඩ එක පටලොන්ඩොන්න හර ඒකාලේ අපි මුල් වැඩසටහනත් කිව් අපේ තිබුණ තර ලොකුනවකා නෙම කියලනේ තැ ටොන් හත්ත පහක බරක්්ගෙනයන්ට පුළුවන් කියනෙ එක නැවකට ඒතරන් ලොක ප්‍රශ්න නෙබෝට්ට න අගෝට්ත් නැවත් අතර තිය තත්ත්වයක් සංක්‍රාන්තිික තත්ත්යක් තමයි අපේ නැව්වල තිබුණේ නමු අපි හෙමත් නෙමේ අප අර පහුග වැඩසටහන කිව්වා මේ තට්ටු තුනේ ලී නැව් අපි හැදුවයි කියලා අපි ඒ ගැනත් ඉදිරිට කතා කරමු කොහොම එත් අර නැගුරන් ගැන කතා කරනකොට මේ නැංගුරන් මෙම රව්ම මේ කියන හැරි ටයර එකක් වගේය ගලින් හදල තියන්නේ මැද සිදුලත සමහරවස්ථාවල තියෙනව අනුවන් මේ ගල්වුවලින් හදපු කුළනවාගේවා ගල් ස්ලබ්ගේ චොක්ලට් තියන කියල ගැ ප පස්ම් ග පොස්තම් ඒවාගෙනක හතර ඇස්සේවා හ හත ැස්සේවා හදල තියෙනවා මේ ැගුර හට එතකට අපි බැලුවොත්තහෙ මේ නැංගුරංවල තියෙන ප්‍රමාණයේදිහා බැලූහමට ඒකෙම තේරනවා මේ නැව් එතරම් බරසාර නැව් නෙමේ කියලා එකන ඒවාගේ ගල්පතුරු ටිකක් පහක් හයදදාලා රදාගණඩ පුළුවන්න්නන් ඒ නැව ඒතරන් ලොග නවක් වන්නඩ බෑ කියනෙ අපට පැහැදිලි වෙනවා. ඉතින් ඇත්තේම අපට දැංුවේ ගොඩවාය එහම අපේ මුහුදු පුරාවිද්‍යාඥෝ කමිදිලා මේ ගොඩවා වරා කියැන අම්බලන්තට මේ ලුුණම හරි ති මුූදයින තියෙන පැරණි වරායක් එකන වලවේගංග මුහදට වැටෙන තැන. ඒ සමීපයේ තිබුණා වරායක් එක මේතන පන්සලක් තිබුණයි පන්සල ගෝට පබ්බත විහාරය කල තමයි ඇඳන්න නෙවේ. ඇති මේ ගෝට පබ්බත විහාරය මේ ඒ අවට මූද අයිනේ කැනීම් කටයුතු කරනකොට එතන නුත් සස්යාදන්න පුුවන් වල තියෙන පුරාණ දැවමය යාාත්‍රාවක කොටසක්. කෙනෙක් කහන්්ඩ පුළුවන්. ඇත්ම හෝ දවාගේ දවගේ දෙවල් ඔච්චරකල් ඉතුරුවනවාද කියලා මූදේ ඉති ඔය අපි දන්න නැව්වල මේ යාාත්‍ර මෝදේ ගෙනනකොට යි බෝට්ටුවහෙ හදනකොටත් කීල් ගාන කලෙකක් කරනවාන ැලියන්වර් ගලේප කරනවාන වතුරර ලෑලි වදධපුතැනින් වතුර කාන්දුවනක වලක්වන්්ඩ මේ ඉටිවගේ දාතයක් මැලියන් ගානවා. ඒකට කියන්නේ සහරයකන කීල් ගානෝ කියලා සමහර කියනවා කිත්තංගහනවා කියලා කිතංගානවා කියලා ඉති ඔය කිත්තංගැහිල නිසා තමයි ගාල්ලෙ කිත්තන්ගේ කියලා ප්‍රදේශත්යන. එක ඇන කිත්තංගහපුගේ කිත්තංගහපු ශාලාව. එතරේ යාත්‍රාවලට කිතංගහපු ශාලාව තමයි කිත්තන්ගේ කෙලා ඇඳින විතේ ඒ කිත්තන්ගේ තියන තෑන පස්ස කාල ්‍රමනාමයක් බෞට පරිවර්තනය වන කිත්තංගේ කියලා. එතවට මේවාගේ දැවවල්ල යම්යම් ආලේපන කරහම. ආලේපන නිසා මේ දැවකැබැලි යම්දුරකට ආරක්ෂාවෙන්ඩ ඉඩකඩතින අනික මූද යට තියෙනකොට ඒ උෂ්ණත්වය හා පීඩනේ යම්කිසි ස්ථාවරතාවක් තියෙන නිසා සමර් දෙවල් ආරක්ෂාවෙන්ඩ පෝනතරන් ඉඩකඩ තියෙනවා. අපි විරාමෙන් පස්සේ ඉතුරුටි කතා කර.